ඊසානතික මෝසම සක්‍රීය වීමත් සමග දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන්දරටු අටක් අඩිය බැකින් විවෘත කර තිබෙනවා. එසේම රාජංකනේ ජලාශයේද වාන්දරටු හතරක් මෙවන විට විවෘතයි. අංගමු ජලාශයේ වාන්දරටු දෙකම මෙවන විට විවෘත කර ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි තත්ත්වය නිසා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇලමාර්ග කිහිපයක් පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් කිරිමැටිය සීය කොටස රත්මලියාය කහඹිලියාව ආදී ප්‍රදේශවල කුඹුරු අක්කර 100ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඉතා දුෂ්කරතාවයන් මැද ගොවීන් සිදු කළ කුඹුරු වගාවන් වර්ෂා ජලයට මෙලෙස යටවී තිබුණා. මේ හේතුවෙන් ගොවීන් පත් වී තිබුණේ දැඩි අසීරුතාවයකටයි. පිටරටින් ගේන පුණ්‍ය සම්බයක තමයි කණ්ඩ වෙන්න කොළඹ මහත්තුරු දැනගන්න මේක ගැන අපි දුක් විඳින එකේ තේරුමක් නැහැ මේකට අපේ හාල් වලින් කණ්ඩලයක් වෙලා ඉන්න බා කොළඹ මහත්තුරු ගහපු කොම්පෝස්ට් ටිකක් දැන් තියෙනවා ත්‍රිකුණමලේ මුහුදට ගිහිල්ලා මෙහෙ පේනවනේ වැව්වාගේ උතුරලා යනවා ඔර ඔබතුමාලා අපිට ගෙවන අලාබේ ඔබතුමාලා අපිට ගෙවන්න ලැහත් වෙලා ඉන්න මේ ඉන්න වගකීතු නිලධාරින්ට පේනදි මේ බිම් ඔක්කොම දින හතරක් එක දිගට දැන් යටලාද මේ ගෝයන් දැන් තැම්බිලා තුනට හතර නැමිලා තියෙන්නේ මේ ගෝයන් ගස් ටික තියෙන දේවල් උකස් කරලා ගෙදර තියෙන හාන ට්‍රැක්ටර් අට්‍රැක්ටර්ස් තියෙන දේවල් උකස් ගන්න තැන් වල ගිහිල්ලා උකස් කරලා තමයි මේ අධික මිල ගණන් වල තමයි තියෙන වල්නාශක ටික රසායනික පොහොටික් ගහලා මේ බිම වලට යොදලා තියෙන්නේ දැන් අර ගහෙන් එන එක ගුණායන තන්ද තත්ත්වය තමයි දැන් උදා වෙලා තියෙන්නේ උතුරු උතුරු මැද නැගිනහිර සහ ඌව පළාත් වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් අද සබස් කාලයේදී වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.